ආයුබෝවන් සුභම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අදත් මම ලස්සනම ලස්සන මූවි එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. මූවි එක ගැන කෙටියෙන් කියනවා නම් සූර්යා කියලා තරුණ කොල්ලෙක්ට දවසක් අහම්බෙන් ලස්සන කෙල්ලෙක්ව හම්බෙනවා. මෙයා වෛද්‍ය ශිෂ්‍යාවක්. නම වෛශාලි. හරිම ලස්සනයි. ඉතින් මේ ගෑනු ළමයව තමන්ගේ කරගන්න සූර්යා තීරණය කරනවා. ඒ වුණාට වැඩේ ලේසි වෙන්නේ නැහැ. මෙයා ගොඩක් බුද්ධිමත් ගෑනු ළමෙක් ඉඳලා දැලේ දාගන්න එක හරිම ගේමක්. ඉතින් කොහොම හරි මෙයාගේ ආදරය වෛශාලිට දන්වන්න උත්සාහ කරනවා. එකපාරක් දෙපාරක් නන් නෙමෙයි. හැමදාම වෛශාලිට අලුතින් ආදරය කරන්න සූර්යට සිද්ධ වෙනවා. ඒ එක්තරා හේතුවක් නිසා. එතනින් එහා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා. ඉතින් මුලින්ම මතක් කරන්නම්. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපි දාන වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතටම ගෙන්වා ගැනීමට පහලින් තියෙන බෙල් අයිකනේ ක්‍රියාත්මක කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා ඕන්න අපි ෆිල්ම් එකට යන්. මේ ෆිල්ම් එක ආරම්භ වෙද්දිම පෙන්වනවා සූර්යව. අවුරුද්දක කාලයක් එයාට මග ඇරුණු එයාගේ ආදරේ හොයාගෙන යන ගමන්. කල්කටාවල ඉඳලා මෙයා මේ යන්නේ නේපාලෙ තියෙන පූජා නගරයකට. මේ ස්ථාන දෙක සූර්යට ගොඩක් වැදගත්. මොකද කියනවනම් සූර්යාගේ ආදරය ජීවිතය ඒ වගේම අනාගතය තීරණය කරන එක් සංදිස්ථානයකට තමයි එයා මේ ඇවිල්ලා තියෙන්නේ. සූර්යා ආදරය කරන්නේ වෛශාලි කියලා ගෑනු ළමයෙක්ට. ඉතින් ආයනම් ඒ ආදරේ අතෑරගන්නේ නැහැ කියලා වාඩි වෙලා කල්පනා කර කර ඉන්නකොට කොල්ලෙක් ඇවිල්ලා සූර්යාගේ බෑග් එක හොරකම් කරනවා. ඒක ගන්න එළවගෙන යනකොට සූර්යාගේ අතින් පොලිස් චිප්පේක හිටපු නිලධාරියෙක්ට තුවාල වෙනවා. ඒත් එක්කම සූර්යව ඇරෙස්ට් කරන්න අරගෙන යනවා. සූර්යා දවසක කාලයක් ඉල්ලනවා. මොකද සූර්යාගේ ඉදිරි අනාගතේම තීරණය කරන්න තියෙන දවස හෙට. පොලිස් නිලධාරියගෙන් ගැලවෙන්න උත්සාහ කරාට බැරි වෙන තැන සූර්යාට එයාගේ කතාව පොලිස් නිලධාරියට කියන්න වෙනවා. ඒ වෙලාවෙම අවුරුදු දෙකකට කලින් අතීතයට සීන් එක අරගෙන යනවා. මැරයෝ ටිකක් කාර් එකක යන ගමන් ඉන්නවා. ඕන් එක තැනකින් බැහැලා එතන ඉන්න පොඩි ළමයෙක්ගෙන් සූර්ය වහනවා. ඒත් ඒ ළමයා මෙයාලට බය නැහැ. ගණන් ගන්නෙවත් නැහැ. අහසේ තියෙන ඉර පෙන්නලා යන්න යනවා. ඊළඟට අපිට ඒ ළඟ තියෙන තේ කඩේක ඉන්න සූර්යව පෙන්නනවා. සූර්යගේ යාළුවෙක් නම කියලා කතා කරන නිසා මැරයෝ දැනගන්නවා ඒ ඉන්නේ සූර්යා කියලා. මැරයෝ සූර්යට ගහන්න යනවා. ඒත් වෙන්නේ නම් ගුටි කන්න. ඉතුරු වෙන මැරයෝ බොස් එක්ක පැන ගන්නවා. බස් එකකට නැගලා බේරෙනවා. ඒත් නැහැ. බේරුමක් නැහැ. සූර්යත් බස් එකට නැගලා ආයෙමත් මෙයාලට ගහන්න ගන්නවා. ඒ අතරෙදි මැරයෝන්ගේ බොස්ට කෝල් එකක් එනවා. ඒකෙන් දැනගන්නවා එයාලා හොයපු සූර්යව අල්ලගත්තා කියලා. ඉතින් අත්වැරද්දක් කියලා කිව්වට මැරයොන්ට ගුටි කන්නම සිද්ධ වෙනවා. ඒත් එක්කම පෙන්නනවා සූර්යා දකිනවා පාරේ ඉන්න ලස්සන කෙල්ලෙක්ව. ඒ ගෑනු ළමයා එයාගේ ටීම් එකත් එක්ක හිංසාවට විරුද්ධව නාට්‍යයක් රඟ දක්වනවා. ඒක වීදි නාට්‍යයක්. සූර්යා වශී වෙලා මේ ගෑනු ළමයාගේ දිහා බලාගෙන ඉන්නවා. මේ තමයි මං අර කියපු වෛශාලි. තවත් දවසක ට්‍රැෆික් එකක් වෙලාවෙදිත් සූර්යා වෛශාලිව දකිනවා. සූර්යට වෛශාලි කරන වැඩවලට හිත ඇදීලා යනවා. ඊළඟ සීන් එකේ වෛශාලිගේ ගෙදර පෙන්නනවා. මේ දුව තාත්තට ගොඩක් එකතුයි. ඉතින් කලින් දවසේ තාත්තා ගහපු ෂොට් එකක් ගැන දැන් ආගිව් කරනවා. අම්මට නම් කියන්න එපා කියලා තාත්තා දුවගෙන් ඉල්ලනවා. තවත් සීන් එකක් පෙන්නනවා සූර්යව. සූර්යා වෛශාලිට ආදරය කරන්න අරගෙන යාළුවොත් එක්ක මේ ගැන කතා කළාට ඍණාත්මක උත්තර විතරමයි ලැබෙන්නේ. වෛශාලි හරියට ටීචර් කෙනෙක් වගේලු. එයාට ආදරේ උගන්වන්න ගිහිල්ලා ඔයාටම පාඩමක් උගන්වයි කියලා තමයි යාළුව කියන්නේ. සූර්යා කල්පනා කරලා ප්ලෑන් එකක් ගහනවා. ඊළඟ දවසේ සූර්යාගේ යාළුවෝ මැරයෝ වගේ සූර්යාගේ පස්සෙන් පන්නගෙන එනවා. මෙයාලගේ සද්දෙට වෛශාලි දුවනවා. කොහොම හරි සූර්යා බේරගන්න කියලා වෛශාලිගේ කුඩේ යටට ගිහිල්ලා වෛශුගේ කටින් අත තියලා වහගෙන සූර්ය උදව් ඉල්ලනවා.
කෑගහන්න එපා කියලා අත අයින් කළාම වෛෂුව අඳුරනවා වගේ ඈතට පැනලා ආයෙමත් ළඟට ඇවිත් වෛෂුව අල්ල ගන්නවා සූර්යාගේ මැරයොන්ව වෛෂුව එතනින් පිටත් කරනවා මේ දෙන්නව ආච්චි කෙනෙක් දැකලා ප්‍රසිද්ධ දනග වරදියට හැසිරෙනවා කියලා බැන බැන යනවා සූර්යාගේ ආලුව ටික මැරයෝ කියලා හිතලා අන්තිමට එයාලට ගුටි ගන්නත් වෙනවා සූර්යා වෛෂුවට ආදරය කරනවා කියලා කියනවා අවුරුදු දෙකක් තිස්සේ ඉඳන් සූර්යා එයාගේ පස්සෙන් එනවා කියලාත් කියනවා ඒත් වෛෂු ඒව ගණන් ගන්නේ නැහැ වෛෂුට වෛෂු කියලා කෙටියෙන් කියන්න එපා වෛශාලි කියලා කියන්න කියනවා මොකද එහෙම කියන්නේ එයාට හිතවත් අය විතරයි කියලා ඒත් සූර්යා කියනවා මට නම් සූර්යා කියලා කිව්වට කමක් නැහැ කියලා එතනින් යන්න යනවා ඊළඟ දවසේ ගුටි කාපු යාළුවොත් එක්ක සූර්යා ඉන්නවා සූර්ය කියනවා මම ගැරන්ට් කරනවා අනිවාර්යෙන්ම වෛෂු මේ වෙද්දි එයාගේ යාළුවන්ට මං ගැන කිය කිය ඉන්න ඕනි ඒත් බස් එකේ ඉන්න සූර්යාගේ කෙනෙක් කියනව කෝල් කරලා සූර්යාග නැරෙන්න අනිත් හැමෝම ගැන යා කියනවලු ඉතින් හැමෝම සූරිට hina වුණාට එයා වැඩේ අත්තරින්න නම් සූදානමක් නැහැ සූරි වෛෂුව ෆලෝ කරන්න ගන්නවා වෛෂුව එක කතා කරන කොල්ලෙක්ටත් වෛෂුත් එක්ක ආයෙ කතා කරන්න එපා කියලා කනට ගහනවා ඒ වෛශාලිගේ අසල් වැසියෙක් සූරි ගහනවා සූරිගේ යාළුවෝ පැහැදිලි කරනවා ආයෙමත් කතා කළොත් ඉන්නෙම කෙලින්ම කනත්තට යවනවා කියලා සූර්යමේ ෆලෝ කරන එක වෛෂු නිතරම දකිනවා වෛෂු සූරිට කතා කරනවා සූරි කියනවා මං ඔයාව ෆලෝ කරන්නේ නැහැ මගෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක් මට තර්ජනය කරනවා ඔයාට ආදරය කරන එකට ඉතින් මං ඈත් වෙලා ඉඳෙද්දි ඔයා ඇවිල්ලා මට කතා කරනවා එහෙම කියලා හරිම කරදරයක් විදියට සූරි එතනින් යනවා ඊළඟ දවසේ බෝට් එක යද්දි වෛෂුට රිපෝට් වගේක් බිම තිබිලා අහුවෙනවා ඉතින් මේ කාගෙද කියලා බලද්දි ඒව සූර්යාගේ සූර්යා කියනවා අයියෝ ඔයා මගේ පස්සෙන් ආවද මාව දැක්කොතින් දිවරයි බොරුවට බය වෙලා වගේ වෛෂුට කෑ ගහනවා වෛෂු කියනවා මෝඩ කතා කියන්න එපා මොකද්ද උනේ කියලා ඊට පස්සේ වෛෂුට කියනවා ඔයා එක ඊයේ මං කතා කරන එක එයා දැක්කා මගේ අත කැඩුවා ආයෙ දැක්කොතින් මාව මරයි කියලා ඔයාට ආදරය කරන්නවත් ඔයාගේ පස්සෙන් යන්නවත් එපා කියලා එයා මට කිව්වා කියනවා ස්ට්‍රේක බලලා වෛෂු කියනවා ඉතින් මට ආදරේ නෑ කියන්න කියලා සූර්යා කියනවා මං එයාට බොරුවට කිව්වා මං ඔයාට ආදරේ නෑ කියලා ඒත් එයා ඒව පිළිගන්නේ නැහැ මගේ ඇස් දෙකෙන් ඔයාට තියෙන ආදරේ එයා දැකලා තියෙනවා වෛෂු කිනොත් අහනවා ඔයාටත් මගේ ඇස් දෙකෙන් මෙහෙම මොනවා හරි පේනවද කියලා වෛෂු කියනවා මටත් මොකද්ද පේනවා කියලා වෛෂු කියනවා එයා මට ආදරේ නම් ඇයි එයා ඔයාගේ පස්සෙන් එන්නේ මං පස්සෙන් එන්නේ නැතුව සූර්යා කියනවා ඒකෝ එයා ඔයාට බය ඇති ප්‍රතික්ෂේප කරයි කියලා එමත් නැත්නම් ඔයා මට ආදරේ ඇති කියලා හිතනවද කියලා ඒ සීන් එක කට් කරලා වෛෂුගේ තාත්තව බෙන්නනවා තාත්තා මහේස්ත්‍රාත්වරයෙක් එයා අවංක නිලධාරියෙක් ඒ නිසා එයාට හතුරු ඉන්නවා උත්සවයක් දවසේ එයාව මරන්න මැරය සෙට් එකක් එනවා තාත්තව අල්ලගෙන මැරයෝ කතා කරද්දී සූරිත් එතනට එනවා සූරි මේ මහේස්ත්‍රාත්ට ගොඩක් ගරු කරනවා ඉතින් මැරයන්ගේ නායකයව පහතට දාලා කතා කරනවා මැරයා මට්ටු කරපු එක ගැන තාත්තට රෙස්පෙක්ට් කරලා කතා කරනවා තාත්තා ගොඩක් බය වෙනවා මොකද සූරි වැරදි තැනකදීනේ එයාව අගේ කරන්න ගත්තේ කොහොම හරි නොදැනුවත්වම සූරි තාත්තව බේර ගන්නවා මේ මැරයන්ගෙන් වෛශාලියතන හිටියට සූරිව අඳුරගන්නේ නැහැ සූරි එයාව දකින්නේ නැති වෙන්න තමයි මේ දේවල් කරන්නේ මොකද වෛෂු කියන්නේ ප්‍රචණ්ඩත්වයට එරෙහි කෙනෙක්නේ වෛෂුගේ තාත්තා සූරිට තෑන්ක්ස් කරනවා එයා කියනවා ඔයාගේ තාත්තා ඔයාගෙන ගොඩක් ආඩම්බර වෙනවා ඇති කියලා ඒත් සූර්යට ඒකට සතුටක් නම් දැනෙන්නේ නැහැ එයා වැස්සේ තෙමි තෙමිම ගෙදර යනවා සූරිට අතීත සිද්ධියක් මතක් වෙනවා සූර්ගේ අම්මගේ නම පත්මා සූර්ගේ තාත්තා අම්මගෙන් ඩිවෝස් එක ඉල්ලනවා ඒත් අම්මා සූරි ඉන්න නිසා ඒකට කැමති වෙන්නේ නැහැ සූරිවත් අම්මවත් තාත්තගේ හීනෙට යන්න බාධාවක්ලු තාත්තගේ වදේටමයි අම්මා තාත්තව බැඳලා තියෙන්නේ කීප සැරයක්ම අම්මා ඒ ගැන ඇහුවත් නැවත නැවත හිතන්න කිව්වත් තාත්තගේ කීමටමයි බැඳලා තියෙන්නේ අම්මා කියනවා පවුලක් කියලා කියන්නේ එකට ඉන්න එකම නෙවෙයි ඒක ඇතුලේ බැඳීමක් විශ්වාසයක් තිබිය යුතුයි කියලා ඔයා අම්මයි එහෙම කිව්වේ කියලාත් කියනවා තාත්තා කියනවා ඇත්ත ඒ වෙලාවේ මම කැමති වුණා ඒක හරි කියලා මට හිතුණා
කතා කර කර ඉන්නකොට සූරිට තාත්තා එයාගේ දුවව පෙන්නනවා. බලද්දි ඒ ඉන්නේ වයිෂු. සූරියට දැන් කර කියා ගන්න දෙයක් නැහැ. වයිෂුත් එතකොට මැනවා. තාත්තා සූරිට වයිෂු අඳුන්නලා දෙනවා. වයිෂු හිතන්නේ තාත්තා අම්මව කැමති කරගන්න තමයි මේ විදියට කියලා තියෙන්නේ කියලා. වයිෂු සූරිව පැත්තකට එක්කගෙන ගිහිල්ලා ඒ ගැන කියනවා. ඉතින් සූර්යා ඒක කිව්වට පස්සේ බොරු කරන එකට වයිෂුට අනම්මනම් කියනවා. එහෙම බොරු කියන එක පවා කිසිම මහන්සියක් නැතුව ඔහොම බොරු කියනවද කියලා අහනවා. ඊට පස්සේ ටිකකින් තාත්තා ඇවිල්ලා සූරිට කතා කරලා දුවට එයාව බේරගත් එක ගැන කියලා වර්ණනා කරනවා. දුවගේ බොයෆ්‍රෙන්ඩ් එන පරක්කුවක ගැන බැන බැන ඉන්නවා. එතකොට තමයි වයිෂු තේරුම් ගන්නේ සූරි තමයි බොරු කියලා තියෙන්නේ කියලා. සූරිට බැනලා එලව ගන්නවා. හැබැයි ඒක ලොකු දරුණු වලියක් නම් නෙවෙයි. ඊළඟ දවසේ වයිෂු තවත් වීදි නාට්‍යයක් කර කර ඉන්නවා එයාගේ ටීම් එකත් එක්ක හාට් එක ගැන. සූරිත් එතනට ඇවිල්ලා එයාගේ ලෙඩ ගැන කියනවා. ළඟකද ඉඳලා මගේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැහෙන්නේ වෙන කෙනෙක් වෙනුවෙන්. මං හිතන්නේ ඒකේ රිද්මය අවුල් වෙලා වෙලාවකට ඒක වේගෙන් නිස්පන්දනය වෙනවා. තවත් වෙලාවකට ඒක හිමින් නිස්පන්දනය වෙනවා. ඒක හරිම භයානක රෝගී තත්ත්වයක්. ඉතින් කට්ටිය අහනවා මේක කොයි කාලෙ වගේ ඉඳලාද වෙන්නේ කියලා. හරියටම වයිශාලිව දැකපු දවස ඉඳලා කියලා සූර්ය කියනවා. ඉතින් හැමෝම දැනගන්නවා සූර්ය වයිෂුට ආදරේ කියලා. කොමින් කොමහරි වයිෂුත් සූර්යට කැමති වෙනවා. හරිම රොමෑන්ටික් විදියට මේ දෙන්නගේ ආදරේ ගලාගෙන යනවා. වෙලාවකට කැම්පස් එකේ ලෙක්චර් හෝල් එකට ගිහිල්ලා පිස්සු නටනවා. හරිම රොමෑන්ටික් ලවර් කෙනෙක් තමයි මේ සූර්යා. දවසක් පුහුණුවකට සතියකට වයිෂුට නේපාලෙට යන්න සිද්ධ වෙනවා. සූරීතින් මේ ගැන දුකින් වගේම තරහින් ඉන්නේ. මොකද දවසක් ළඟ නැතුව ඉන්න බැරිකොට සතියක්ම දකින් නැතුව ඉන්න බෑ කියලා. ඉතින් වයිෂු කියනවා එහෙනම් ඔයත් නේපාලෙට එන්න කියලා. එහෙම කියලා වයිෂු යනවා. කිව්වත් වගේම සූරි වයිෂු හොයාගෙන නේපාලෙට යනවා. වටේ ලෙක්චර් එකේ ප්‍රධානියා හිටියත් කොයි කවුරු හිටියත් මේ දෙන්නට අදාළ නැහැ. මේ දෙන්නා සිපවලඳ ගන්නවා. කිසිම ගාණක් නැහැ. ඊළඟ සීන් එකේදී කොපි ෂොප් එකකට යනවා සූර්යා. එයාව එපා කියලා පොඩි කාලේ දාලා ගියපු තාත්තා එතන ඉන්නවා. අහම්බෙන් තාත්තගේ ඇඟේ වැදිලා තාත්තගේ තේක ඉහිරෙනවා. ඉතින් සමාවවත් ගන්න දන්නේ නැති කිසිම සංස්කෘතියක් දන්නේ නැති කෙනෙක් කියලා තාත්තා බයිනවා. සූරි රණ්ඩුවට එනවා. ඔව් මට පුරුදු නැහැ. මට කවුරුත් මේව ඉගැන්වුවේ නැහැ කියලා රණ්ඩුවටම යනවා. වයිෂු ඇවිල්ලා ඒක නතර කරනවා. මොකද තාත්තව ගොඩක් අය දන්නවා. එයා ලේකකෙක්. වයිෂු පවා එයාට රෙස්පෙක්ට් කරනවා. ඉතින් කොහොමහරි රණ්ඩුව නවත්තලා සූර්යව එතනින් යවනවා. වයිෂු සූර්යාගේ තාත්තගෙන් සමාවත් ගන්නවා. ඒ තාත්තවත් දන්නේ නැහැ මේ ඉන්නේ පුතා කියලා. එළියේ විවාහයක් සිද්ධ වෙනවා. ඒක දැකපු වයිෂු කියනවා එයාලා ගොඩක් සතුටින් කියලා. ඒ සතුට අදින් ඉවරයි කියලා සූර්යා කියනවා. වයිෂු අහනවා මොකක්ද ඔයා කියන්නේ? බැඳම සතුට නැති වෙනවා කියලාද කියලා. වයිෂු සූරිට විවාහ වෙන්න කතා කරනවා. ඒත් සූරි ඒකට කැමති නැහැ. සූරි දිගින් දිගටම කියනවා විවාහයෙන් පස්සේ සතුටක් නැහැ. විවාහ වෙන්න මොනේද දෙන්නෙක් එකට ඉන්න. විවාහය බොරු මවාපෑමක් විතරයි. ඒකෙන් පස්සේ කිසිම සතුටක් නැහැ. වයිෂු තේරුම් කරන්න උත්සාහ කළත් සූරි ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. වයිෂු අහනවා සතුටක් නැත්නම් ඇයි සමහරු විවාහ වෙන්නේ කියලා. සූරි එයාලගේ තාත්තා කඩේක ඉන්නව දකිනවා. අමිහිරි අතීතය එයාට මතක් වෙනවා. මොකද එයාගේ තාත්තා අම්මව දාලා ගියා. ඒ නිසා විවාහය ගැන සූරිට කිසිම විශ්වාසයක් නැහැ. විවාහ වුණාම සතුට නැති වෙනව කියලා එයා හිතාගෙන ඉන්නේ. වයිෂුට තේරෙන්නේ නැහැ මේ මොනවද කියන්නේ කියලා. වයිෂු සූරිගෙන් අහනවා ඔයා මොනවද මේ කියන්නේ කියලා. ඊට පස්සේ එයාගේ තාත්තා ගැන කියනවා. ධනේ කීර්තිය නිසා බිරිඳ දරුවව දාලා ගියපු තාත්තා ගැන. අපි දෙන්නටත් එහෙම වෙන්න අවශ්‍යද කියලා සූරි අහනවා. සූරි කියනවා විවාහ වෙන්න අවශ්‍යයි නම් අපි මේක නවත්තමු කියලා. ඉතින් වයිෂුට ගොඩක් දුකයි. වයිෂු එයාව නවත්වන්න හැදුවට සූරි පිළිගන්නේ නැහැ වයිෂු කියන මේ දේවල්. වයිෂු කියනවා ඔයා මහා මෝඩයි. ඇයි තේරුම් ගන්න නැත්තේ කියලා. මේක නැවැත්වුවට පස්සේ සති කීපයකින් එම නැත්නම් මාස කීපයකින් අවුරුදු කීපයකින් තනියම ඉඳෙද්දී මේක අමතක වෙලා යයි කියලා සූරි කියනවා.
වයිෂු දුකින් නුනත් ඒකට එකඟ වෙනවා ඔයා හරි අපිට එකිනෙකා නැතුව ඉන්න පුළුවන්ද කියලා බලන්න අපි වෙන් වෙන්න මොණි මම මේ මාසේ පස්චාත් උපාධියට යුරෝපයට යනවා එකිනෙකාගෙන් දුරස් වෙලා රටවල් වලිනුත් ඈත් වෙලා ඉමු කෝල් එකක්වත් මැසේජ් එකක්වත් නැතුව ඔයා කැමති විදියට අපි සම්බන්ධය නවත්වමු ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි අනිත් කෙනා නැතුව ජීවත් වෙන්න බෑ කියලා හිතනොතින් ආපහු ලබන අවුරුද්දේ අද වගේ දවසක මෙතනදිම හමුවෙමු තා පාරක් හිතන්න මං ඔයා එනකන් බලාගෙන ඉන්නවා හරියට හිතන්න මට ඔයා නැතුව පාළුයි ඉතින් සූර්ය අහනවා මට ඒ වගේ හැඟීමක් ඒ වෙද්දි නැති වුණොතින් මොකද කරන්න කියලා එතකොට අවුරුද්දක් ගෙවිලායි අපි පුරුදු වෙයි එකිනෙකා නැතුව තනියෙන් ජීවත් වෙන්න කියලා වයස සමු ගන්නවා ඉතින් ඊට පස්සේ වර්තමානට එනවා සූර්යා කියනවා මං ඒ කාලෙදී තේරුම් ගත්තා මට වයසු නැතුව ජීවිතයක් නෑ කියලා පොලිස් නිලධාරියා කියනවා ඒ ගෑනු ළමයා ආපහු එන එකක් නැහැ මෙච්චර දේවල් වුණාම දැන් යා ડોක්ටර් කෙනෙක් මන්නම් හිතන්නේ නෑ ඒක වෙයි කියලා සූරි කියනවා එහෙම වුණොතින් මං දිවිනසා ගන්නවා ඔහොම කියන්න එපා මං ඔයාව මරනවා කියලා පොලිස් නිලධාරියා හිනා වෙනවා ඒත් එක්කම සියල්ලම දෙදරලා භූමිකම්පාවක් ඇති වෙලා ගොඩනැගිලි කඩාගෙන වැටෙනවා සූරි බේරෙනවා පොලිස් නිලධාරියවත් බේර ගන්නවා ගොඩක් දෙනෙක්ට තුවාලයි සූරි ප්‍රාර්ථනා කරනවා දැන් නම් වයිෂුනාවට කමක් නැහැ කියලා පොලිස් නිලධාරියටත් ඒකම හිතා ගන්න කියනවා පොලිස් නිලධාරියා ඒක කිව්වට පස්සේ සූරි එතනින් යනවා වයිෂු හොයාගෙන ඒත් එක්කම පෙන්නව වයිෂුව එයත් නේපාලයට ඇවිල්ලා භූමිකම්පාවෙන් ආරක්ෂා වෙන්න එයත් එහෙට මෙහෙට දුවනවා පොඩි ළමෙක්වත් බේර ගන්නවා කෑ ගහගෙන සූරිව හොයනවා සූරිත් වයිෂුව හොයනවා ඒ දෙන්නට දෙන්නව මුණගැහෙන්නේ නැහැ වයිෂුගේ ගෙදර පෙන්නනවා අම්මා එයාගේ නෑදෑයෙක් වෙන පිරිමි ළමෙක්ව බලලා වයිෂුව විවාහ කරවන්න ඒක තාත්තට කියනවා තාත්තා නම් ඒවට කැමති වෙන්නේ නැහැ පොලිස් නිලධාරියාගෙන් ෆෝන් එකක් ඉල්ලගෙන වයිෂුගේ ගෙදරට සූර්යා කතා කරනවා අම්මා කියනවා අපි මේ වයිෂුගේ කසාදෙ ගැන කතා කර කර හිටියේ මගේ මසිනාගේ පුතාට ඊළඟ මාසේ බඳන්නයි හිතන් ඉන්නේ කියලා තාත්තා කියනවා වයිෂු කැමති වෙයිද කියලා අම්මා කියනවා මොකට කැමති වෙන්නද ඇමරිකාවේ ડોක්ටර් කෙනෙක් නේ කියලා ඉතින් කවුද කතා කරන්න කියලාවත් බලන්නේ නැතුව තමයි අම්මා මේ දේවල් කියන්නේ සූර්ය ෆෝන් එක කට් කරනවා වයිෂු ඇවිත් නැහැ කියලා පොලිස් නිලධාරියට කියලා සතුටු වෙනවා ඒත් මතක් වෙද්දී එයාට දුකයි ආවේ නැහැ කියලා ආවනම් දෙන්නම යට වෙලා මැරෙන්න තිබ්බා කියලා එයා බඳින්න යනවා කියලා සූරි දුකින් යන්න යනවා සූරිට වයිෂුව හමු වෙන්නේ නැහැ වයිෂු ડોක්ටර්ස්ලට උදව් කරන්න යනවා එතන ඉන්න කෙනෙක්ගෙන් ෆෝන් එකක් කරගෙන සූරිට කෝල් කරනවා සූරිගෙන් අහුවම සූරි ගෙදර ඉන්නේ කියනවා ඒක අහලා වයිෂුට දුකයි වයිෂුගෙන් අහනවා ඔයාටයි මාව මතක් උනේ කියලා වයිෂු කියනවා ඔයා හොඳින්ද කියලා බලන්නයි ගත්තේ කියලා එතනගෙන් එක්කෙනෙක්වත් නේපාල් ආවා කියලා කියන්න යන්නේ නැහැ සූරි කියනවා භූමිකම්පාව උනේ තමිල්නාඩු වල නෙවෙයි නේපාලේ කියලා ඔයා ගෙදර ඇති කියලා හිතනවා කියලා කිව්වට පස්සේ වයිෂු ෆෝන් එක තියනවා දෙන්නම ඇත්ත නොදැන දුක් වෙනවා සූරි වාහනේ යද්දී පොඩි දරුවෙගේ අතේ hina වෙන ඉරක් ඇඳලා තියෙනවා දැකලා ඒක ගැන අහනවා ඊට පස්සේ සූරි දැනගන්නවා වයිෂු ඇවිත් කියලා වයිෂුව හොයන්න ආපහු යන්න යනවා සූර්යාවේ නැහැ කියලා වයිෂු යාගේ යාළුවටත් කෝල් කරලා කියනවා අපු නැති එකත් හොඳයි නැත්නම් දෙන්නම මැරෙන්න තිබුණා කියලා වයිෂු ෆෝන් එක කට් කරනවා ආයෙමත් භූමිකම්පාව එනවා සූරිත් ආපහු ඇවිල්ලා වයිෂුව සූරි දකින්නවා ඒත් වයිෂු දකින්නේ නැහැ පොළව දෙකට මැදින් පැලිලා යනවා ගොඩ නැගිලි කඩාගෙන වැටෙනවා සූරි වයිෂුව හෙව්වත් හොයාගන්න බෑ වයිෂුලයි ගෙදරට කෝල් එකක් එනවා වයිෂුට තුවාල වුණා කියලා වයිෂුගේ තාත්තා වයිෂුව අරගෙන යනවා සූර්ය පොලිස් නිලධාරියත් එක්ක හොයලා බලද්දි දැනගන්නවා වයිෂුට අනතුරක් සිද්ධ වෙලා තාත්තා ඇවිල්ලා අරගෙන ගියා කියලා වයිෂුව බලන්න යාළුවා එනවා සූර්ය ගෙදර නැහැ මාර්ග චාරිකාවක ගිහිල්ලා අම්මත් නැහැ කියලා කියනවා වයිෂු අඬනවා වයිෂුව ගෙදර ගේනවා වයිෂු කියනවා ඇත්තටම යමෙක් එනකන් ජීවිත කාලෙම බලාගෙන ඉන්න එක මෝඩ වැඩක් මට මගේ ආත්ම ගෞරවය පවා අමතක වුණා
මන් දැන් සූර්යා කියලා කෙනෙක්ව දන්නේ නැහැ කියනවා. මට යා නරක කෙනෙක් විදියට සලකන්න ඕන. මට ඔහුව ගැලපෙන්නේ නැහැ කියලා අෂු අඬනවා. වෂු ආයමත් යුරෝපේ යන්න තීරණය කළා. යාළුවා වෂුගේ හිත හදාන්න උත්සාහ කරනවා. සූරි වෂුව හොයාගෙන යනවා. ඒත් වෂු ගණන් ගන්නේ නැහැ. අනතුර නිසා මතකේ අමතක වෙලා ගිහිල්ලා සූර්යා කියලා කෙනෙක්ව දන්නේ නැති විදියට ඉන්න වෂු තීරණය කරනවා. ඒගේ යාළුවටත් කියලා උදව් ඉල්ලනවා. දැන් වෂුට සූරි කියලා කියන්නේ අමුත්තෙක් විතරයි. සූරි පස්සෙන් ආවට වෂු පාලනය කරගෙන ඉන්නවා. යාළුවා සූර්යාට මතකයේ ගිලිහුණ එක ගැන තේරුම් කරනවා. තමහර අතීත මතක මෙමරිය නෑ. ඒ සියල්ලම අමතකයි. ඔයත් ඒ විදියටම අමතක වුණ කෙනෙක් කියලා ආගන්තුකේ කියලා තේරුම් කරනවා. වෂුගේ යාළුවා කියනවා සූර්යාට ඒක තේරුම් කරා. ඒත් ඒක කරන්න ගොඩක් අමාරු වුණා කියලා. වෂු අඬනවා. එයා එකපාරටම ඔයා කිව්වහම පිළිගත්තද? මං අවුරුද්දක් තිස්සේ ආදරය කළා. එයාව හොයාගෙන නේපාලෙට ගියා. කොහොමද මෙච්චර ඉක්මනට අතාරින්නේ? යාළුවා තේරුම් කරන්න උත්සාහ කරනවා. ඒත් වෂුට ගොඩක් දුකයි. යාළුවා විශ්වාස කරලා වෂුව අමතක කරලා ගියා කියලා වෂු දුක් වෙනවා. වෂුට සූර්යව අයින් කරන්න ඕන වුණත් මේ තරම් ඉක්මනින් එයාව දාලෙයි කියලා හිතුවේ නැහැ. ඒ නිසා වෂුට ඒකට ගොඩක් දුකයි. ඒත් එකම සූරි යාළුව මුණ ගැහෙන්න එනවා. ආපහු ඔයා මොකක්ද කිව්වේ කියලා කියන්න කියලා කියනවා. ආයමත් සූරිට තේරුම් කරනවා අතගේ අමතක වෙච්ච සීන් එක. එතකොට එයා මාව සදහටම අමතක කළාද කියලා සූර්ය අහනවා. වෂු එතන ඉන්න බවක් අඟවන්නේ නැහැ. සූරි හිනා වෙනවා. සූරි කියනවා හෙට ඉඳලා අලුත් කතාවක් පටන් ගන්නවා කියලා. සූරි අම්මව හම්බෙන්න යනවා. සූරි නැති එකට අම්මා ගොඩක් බය වෙලා ඉඳලා අම්මා අඬනවා. සූරි අම්මව තේරුම් කරලා සමාව ගන්නවා. සූරි යාළුවන්ව මීට් වෙලා කතා කරනවා. ආපහු සැරයක් මුල ඉඳලම පටන් ගන්න. සූර්ය ප්ලෑන් කරලා මැරයෝ පස්සෙන් පන්නන සීන් එක ආපහු ඇක්ට් කරනවා. ඒත් මේ පාර ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඇත්තම මැරයෝ සෙට් එකට මාට් වෙලා ගුටි කෑවත් වෂු මේ පාර අහුවෙන්නේ නැහැ. උදව් නොකර අහක බලාගෙන අනේකට දොස් කිව්වට පස්සේ ඔයා මගේ යාළුවෙක්වත් කවුරුවක්වත් නෙමෙයි කියලා වෂු යන්න යනවා. සූර්යා එයාව කාර්තික් කියලා තමයි වෂුට දැන් හඳුන්වන්නේ. මොකද සූර්යා ගැන මතකයේ කිසි දෙයක් වෂුගේ මෙමරියේ නැහැ කියලා සූර්යා හිතාගෙන ඉන්නේ. වෂුගේ යාළුවත් එක්ක වෂු ආගිව් කරනවා. වෂු මේ කරන බොරුව සූර්යා දැනගත්තු දවසට මොකද වෙන්නේ කියලා. ඇත්තටම වෂුට අතීතේ කිසිම දෙයක් අමතක වෙලා නැහැ. ඒත් ප්‍රතිගාමී සිහිමුර්ජාව කියලා රෝගයක් තියෙනවා. ඒකෙන් වෙන්නේ ටික ටික අතීතය අමතක වෙන එක. ඉතින් මේක සූර්යා තේරුම් ගනීවිද? යාළුවා දිගින් දිගටම මේ විදියට ප්‍රශ්න කරද්දි වෂු ඇත්තටම යාට අමතක වෙන ලෙඩක් තියෙනවා කියලා පෙන්නන්න කෝපි එකක් බිව්වා කියලා අමතක වුණා වගේ ඇක්ට් කරනවා. යාළුවා කියනවා ඔයාට ඔස්කා සම්මාන දෙන්නම වටිනවා කියලා මේ රඟපෑමට. ඊළඟ දවසේ බෝට් එකේදී වෂුට කාර්තික්ව, ඒ කියන්නේ අපේ සූර්යව මීට් වෙනවා. සූර්යගේ යාළුවත් ඇවිල්ලා සූර්ය ගැන ලොකු පම්පෝරියක් ගහනවා. ඉතින් ඒත් එක්කම සෙල්ෆියක් ගන්න කියලා කිව්වට පස්සේ වෂු කරන්නේ ෆෝන් එක අරගෙන වතුරට විසිකරන එක. වෂු බෝට් එකෙන් වැටෙන්න යනවා දෙපාරක්ම. ඉතින් වෂු අල්ලගෙන සූර්ය හරිම රොමෑන්ටික් විදියට කතා කරනවා. ඒත් වෂු නම් කරන්නේ සූර්යව වතුරට තල්ලු කරලා යන එක. සූර්ය තමයි යාළගේ ටීම් එකේ කැප්ටන්. නිවුස් පේපර් එකක පවා මෙයාගේ විස්තර යනවා. ඉතින් වෂුත් මේක දැකලා සූර්යට විශ් කරනවා. සූර්ය වෂුට කතා කරන්න ට්‍රයි කරනවා. එක එක ගේම් ගහනවා. යාළුවටත් ඒ නිසා ගොඩක් අඩු කන්න වෙනවා. රාකේෂ් කියන ඩොක්ටර්ව මීට් වෙලා වෂුගේ ලෙඩේ ගැන අහනවා. සූර්ය වෂුට ලං වෙන්න හැදුවට ඒ තරම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒත් සූර්ය වැඩේ අතාරින්නේ නැහැ. වෂු සැරින් සැරේ ඩොක්ටර්ව මීට් වෙලා එයාගේ දැන් තත්ත්වය ගැන දැනගන්නවා. ඩොක්ටර්ස්ලාගේ පාටි එකකට වෂු වත්ති මනමාලයයි හොරයි ඒ වගේම සූර්යත් වෙස්වලාගෙන ඒකට යනවා. වෂු මනමාලයට වැඩි ආදරයක් පෙන්වනවා සූර්යට පේන්න. මනමාලය සූර්යට කියනවා වෂු මාත් එක්ක හිටියට එයා වෙන කෙනෙක්ව හොයන ගමනුයි ඉන්නේ කියලා. මට උදව් කරන්න කියලා. කාපාකේකේ වෂු ඩොක්ටර් ආකේෂ්ව මීට් වෙලා කතා කර කර ඉන්නවා. සූරිත් පස්සෙන් එනවා.
ඔක්ටෝබර්ට ගිය ගමන් ඒ කවුද කියලා අහුවට පස්සේ කියන්නම් කියලා වර්ෂු කියනවා. සූරි කියනවා ඔයා ප්‍රශ්නකින් ඉන්නවා වගේ පේන්නේ ඇයි කියලා. වර්ෂු කියනවා ඔයා මං ගැන හොයන්න එපා කියලා. සූරි කෑ ගහලා කියනවා ඔයාටමයි මාව ඕන උනේ ආපහු මතක් කරන්න. මතකේ අමතක වුණත් ආපහු අමතක වුණත් මම සැරින් සැරේ ඇවිත් මතක් කරනවා. ඔයා මගෙන් දුරස් වෙනවා වගේ දැනෙනවා. මතක් කරන්න කියලා වෂුට කෑ ගහනවා. වෂු කියනවා මාව අමතක කරන්න කියලා. එතනට කෙනෙක් ඇවිල්ලා මේ දෙන්නගේ ප්‍රශ්න විසඳන්න හදනවා. එයා හිතන්නේ වෂුට කරදර කරන්න හදනවා කියලා. වෂු එතනින් යන්න යනවා. ආපු කෙනා අහනවා ඔයාට මොකක්ද ඕනි කියලා. සූරි කියනවා මට වෂු ඕන දෙන්න බැරි නම් ඵලයන් කියලා. සීන් එක එතනින් කට් කරලා සූර්යාට අතීතයේ මතක් වෙනව පෙන්නනවා. වෂු ගෙදර ඇවිල්ලා එයාගේ රිපෝට් හොයනවා. ඒත් හොයාගන්න නැහැ. අනමාලයටත් කියනවා එයා වෙන කෙනෙක්ට ආදරය කරනවා කියලා. මේ ගැන තාත්තා දන්නවා කියලාත් කියනවා. මනමාලයට තේරෙනවා මේක හරියන්නේ නැහැ කියලා. එයා එයාගේ තාත්තට කිව්වත් එයත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ. වෂුගේ තාත්තත් මේ දේවල් දන්න නිසා එයාට කියලා වැඩකුත් නැහැ. ඊළඟ සීන් එකේ ඇක්සිඩන්ට් එකක් වෙච්ච තැනකින් වෂු යනවා. පාපන්දු ක්‍රීඩකයෙක් තමයි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ. ඉතින් වෂු හිතන්නේ සූරි කියලා. එයා ඉක්මනට හොස්පිටල් එකට යනවා. ඒත් ඒ සූරි නෙමෙයි කියලා දැනගෙන හිත හදා ගන්නවා. වෂුගේ යාළුවා වෂුත් එක්ක කතා කරනවා. වෂු කියනවා එයා බය වුණා සූරි කියලා. යාළුවා බනිනවා මොකක්ද ඔයාට ඕනේ? ඔයා ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්නවා. සූරි නේපාලෙ ගියේ නැති නිසා කියලා. එතකොට වෂු කියනවා සූර්යා නේපාලෙට ආවා කියලා. ඒත් එක මේ සීන් එක පෙන්නනවා. ඒ වගේ පොඩි දෙයකින් දෙන්නගේ ආදරේ මැනපු එක ගැන යාළුවට බැනලා වෂු එතනින් යන්න යනවා. වෂු ඩොක්ටර්ව මීට් වෙනවා. වෂු කියනවා ගෙදර අයත් දැන් ලෙඩේ ගැන දන්නවා. මට බයයි සූර්යාව අමතක වෙයි කියලා. එයා ගැන තියෙන මතක අමතක වෙයි කියලා. ඩොක්ටර් කියනවා සූර්යාට වෂුව අමතක කරවන්න කියලා. වෂු කියනවා ඒක කරන්න බැරි වැඩක්. මමත් හිතුවේ ඈත් වෙයි කියලා. මගේ ලෙඩේ දැනගත්තම ඒත් ඒකෙන් උනේ එයා මට තියෙන ආදරේ පෙන්වන්න තව එක අවස්ථාවක් ලැබුණු එක. මම ආයෙමත් ඔහුට ආදරෙන් බැඳුනා. හැම වෙලේම මං එයාව ප්‍රතික්ෂේප කළා. ඒත් එයා දිගින් දිගටම මට ආදරේ කළා. මට එයා විකල්පයක් ඉතුරු කළේ නැහැ. මම එහෙම කරන්න හිතුවත් ඒ හැම වෙලාවකම මම එයාට ආදරේ කරනවා. දැන් ලෙඩේ තත්ත්වය ගැන ඇහුවට පස්සේ 40ක්ම ඉවරයි කියලා ඩොක්ටර් කියනවා. හරියට ඒක ගහක අත්තක ඉන්න කුරුල්ල වගේ පොඩි සද්දයකින් විසිරෙනවා වගේ තාවකාලිකයි කියලා ඩොක්ටර් කියනවා. සූරි කල්පනා කර කර ඉන්නවා. අම්මව හෙව්වට අම්මා ගෙදර නැහැ. එයා තාත්තගේ වැඩසටහනකට ගිහිල්ලා කියලා සූරිය දැනගන්නවා. සූරි තෙතනට යනවා. දියුණුවට බැඳීම් වැඩක් නැහැ, වටිනාකමක් නැහැ කියලා දේශනේ දෙන්නේ. සූරිවත් එයාගේ අම්මවත් කිසිම දුකක් නැතිව අතෑරලා දාපු එක ගැනත් එතනදි කියනවා. අම්මා ඒක අහන් ඉඳලා දුකින් එතනින් යන්න යනවා. මොකද එයා විතරයි තනියම ආදරය කරලා තියෙන්නේ. වෂුත් මේ දේශනේ අහගෙන ඉන්නවා. සූර්යාත් ඇවිල්ලා ඉන්නවා. එයා දන්නවා අම්මා තාමත් තාත්තට ගොඩක් ආදරේ කියලා. සූරි කියනවා පුද්ගලය හැර යන එක ලේසි. ඔයා හිතුවට ඔයා එක්ක ඉන්න එක වදයක් වුණාට සමහර විට එයාගේ සතුට දුක් විඳගෙන හරි ඔයා එක්ක ඉන්න එක වෙන්න පුළුවන්. ඔයාට හැඟීම් නැති නිසා ඒක තේරෙන්නේ නැහැ. සූර්යාගේ තාත්තා කියනවා ඔව් මට හැඟීම් නැහැ. සූරි එයා වෂු නැති කාලේ තනි වෙලා ඉඳෙද්දී තේරුම් ගත්ත හැඟීම් එයා කියනවා. වෂුත් මේ දේවල් අහගෙන ඉන්නේ. තාත්තා කියනවා අමතක කරන්න මොලේ පුහුණු කරන්න කියලා. ඒත් සූරි කියනවා බැහැ මට ඒක කවදාවත් කරන්න බැහැ. මට වෂුව අමතක කරන්න බැහැ කියලා එයා එතනින් යන්න යනවා. වෂුත් නැකිටලා එතනින් යන්න යනවා. වෂු සූරිට කතා කරනවා. අපි බඳිමු කියලා කියනවා. සූරි තෙතනට එනවා. රෙජිස්ටාර්වරයාට වෂු සූරිගේ විස්තර කිසිම අමතක වීමක් නැතුව කියාගෙන යනවා. ඒත් සේරම අමතකයි කියලා සූරිගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු එකට සූරිට දුකයි. සූරි වෂුට බනිනවා. වෂුට කරගන්න දෙයක් නැහැ. වෂු මේ දේවල් කළේ සූරිට තියෙන ආදරයට කියලා එයාට කියාගන්න බැහැ. වෂුව ආයෙමත් තනි කරලා සූරි යන්න යනවා. වෂු අඬ සූරි හොයාගෙන යනවා. සූරි ළඟට යද්දී සූරිගේ අද්දක උඩම සිහිසුන් වෙනවා. සූරිට වෂුගේ ඩොක්ටර්ව මුණ ගැහෙනවා. සූරිව නැති වෙයි කියලා බයෙන් දුකෙන් ඉඳපු විදිහ සූරිට ඩොක්ටර් වීඩියෝ වලින්ම පෙන්නනවා.
අවසානයේදී වයිෂුගේ ආදරේ සූරි තේරුම් ගන්නවා. ඩොක්ටර් අහනවා ඔයා තාමත් වයිෂුට ආදරය කරනවද මේක මෙතනින් නවත්තනවද කියලා. ඉස්සරහට මතකය නැත්තටම නැති වෙලා ගියත් වයිෂු එක්ක ජීවිතේ බෙදා ගන්න සූරි තීරණය කරනවා. සූරි වයිෂුත් එක්ක විවාහ වෙනවා. ඉතින් මේ විදියට මේ ෆිල්ම් එකත් අවසන් වෙනවා. ආදරය කරද්දී විවාහය කියන බැම්මෙන් බැඳෙන්න සූර්ය ගොඩක් බය වුණා. මොකද එයාට ලැබුණු අත්දැකීම් එක්ක ඒත් අවුරුද්දක කාලයක් දෙන්නම වෙන වෙලා හිටියත් ඒ දෙන්නා වෙන කෙනෙක් ගැන හිතුවේ නැතුව ඒ දෙන්නා ගැනම හිතාගෙන හිටපු නිසා අවසානයේදී ඒ දෙන්නට එකතු වෙන්න පුළුවන් වුණා. ආදරයේදී තේරුම් ගැනීම හරියට සූර්යට යන්න ඕනුනාම යන්න දීලා එයාට ඒක තේරුම් කළා වගේ විශ්වාසය එයා අපහු වෙයි කියලා විශ්වාස කළා වගේ මතකය අමතක වෙලා ගියත් අතාරින්නේ නැතුව එයාව කොහොම හරි සූර්යාගෙම කරගත්ත වගේ ආදරේ කියන්නේ හරිම පුදුම හැඟීමක්. ඉතින් මේ වගේම ෆිල්ම් එකක් අරගෙන ආයෙත් දෙන්නම්. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එක ක්‍රියාත්මක කරලා අපි දාන videos ඉක්මනින්ම ඔබ වෙතටම ගෙන්වා ගන්න. මේ video එකට like එකක් දාලා comment එකක් දාගෙන යන ගමන් යාළුවන්ටත් බලන්න share කරන්න.